ආයුබෝවන් සුබ උදෑසනක් මගේ යාළුවන්ට අද මමයි මගේ මහත්තයයි පුංචි රවුමක් ගහලා එන්නයි යන්නේ අපි දෙන්න විතරක් යන එක හරි මදිනේ ඒ නිසා ඔන්න ඕගොල්ලන්වත් මං එකතු කරගත්තා මේ ගමන ගිහින් එන්න ඇත්තම හේතුව තමයි අද හස්බන්ඩ් කොහොමත් කොළඹ යන්න ඕන දවසක්. ඉතින් එයාට අවශ්‍ය ගියාම ඇති. ඉතින් මං ඒ උනාට කිව්වා අපි උදෙන්ම ගිහිල්ලා චුට්ටක් රවුමක් ගහලා පුළුවන් වුණොත් අපේ ගෙවල් පැත්තේත් ගිහිල්ලා බඩු වගයක් ගන්න තියෙනවා ඒවටත් ගිහිල්ලා ඒ බඩු ටිකත් අරගෙන ඔයාගේ වැඩෙත් කරගෙන අපි එමු. ඒ නිසා අපි ටිකක් උදෙන්ම යමු කියලා. ඇත්තට මට උවමනාවක් තිබුණා ජූ එකට යන්න මොකද මම පුංචිම කාලේ ගියාට පස්සේ මං ජූ එක බලන්න කවදාවත් ගිහින් නැහැ මට එහෙම කිසිම ආසාවකුත් නැහැ එතෙන්ට යන්න නමුත් මට හදිස්සියෙම හිතුණා එදා අපි හම්බන්තොට ගියානේ හම්බන්තොට ගිහිල්ලා ඒ කුරුල්ලෝ දැක්කට පස්සේ ඇත්තට මේ කුරුල්ලොන්ට ගොඩාක් ඒක ඕඩුවක් උනත් ඒක ගොඩාක් ඒගොල්ලොන්ට නිදහස් විදිහට තමයි හදලා තිබුණේ. හරිම ඒක ඒ කියන්නේ කුරුල්ල දුක් විඳිනවා කියලා මට කොයි වෙලාවකවත් හිතුන්නේ නැහැ. මොකද කුරුල්ල කොහොමත් ඒ ජාතිය කුරුල්ල එළියට දැම්මම කොහොමත් එයාලා මැරෙනවනේ. ඉතින් ඒ උනත් සමහර එක කුරුල්ලෙක් වෙනුවෙන් සමහර වෙලාවට ලොකුම ලොකු කූඩුවක් හදලා ලොකු කැලෑවක් වගේ හදලා ඒ වගේ තමයි තිබුණේ. ඉතින් මං එදා එතනට ගියාට පස්සේ මං එදාම හිතුවා මම දෙහිවල යන්න ඕනේ ජූ එක චුට්ටක් බලන්න කියලා. ඇත්තටම මම ඔයාලත් එක්ක දෙයක් ෂෙයා කරගන්න කැමතියි. මේ වෙනකොට මගේ යාළුවෝ ගොඩ දෙනෙක් මේක කරනවත් ඇති. සාමාන්‍යයෙන් මේ වගේ ඇම්බුලන්ස් එකක් මම දැක්කහම, ඒ කියන්නේ මේ ලෙඩ්ඩු අරන් යන එකක් නැත්තම් අර ඒගොල්ලෝ නිකන් යනකොටත් පුංචි අමුතු හෝන් එකක් දාගෙන යනවනේ ඒක ඒගොල්ලෝ නිකන් මං හිතන්නේ ලෙඩෙක්ව ගේන්න හරි එහෙම යනකොට නැතුව මේ හයියෙන්ම මේක මේ නලාව ගහගෙන යන්න ඇත්තටම ලෙඩෙක්ට අමාරු වුණාම ඉතින් අපි මම ඒ කාලේ ඉඳන්ම කරන දෙයක් තමයි අත් දෙක වැඳගෙනම මම ප්‍රාර්ථනා කරනවා ඒ ලෙඩාගේ ආයුෂ වැඩි වෙන්න ඕනේ එයා කරගෙන තියෙන පින් කුසල් මතු වෙන්න ඕනේ කුසල් බලවත් වෙන්න ඕනේ ඒ වගේම මගේ අතින් වෙලා තියෙන කුසල් වල ආනිසංස වලිනුත් ඒ රෝගියාගේ ජීවිතේ දීර්ඝායුෂ වැඩි වෙලා ජීවිතේ බේරෙන්න ඕනේ ඉක්මනටම සුවපත් වෙන්න ඕනේ කියලා මං අත් දෙක වැඳගෙන මම කොහෙ හිටියත් කොතන හිටියත් මගේ පුරුද්දක් වෙලා දැන් නම් නොදෙනුවත්වම තමයි අත් දෙක එකතු වෙන්නේ ඒ ප්‍රාර්ථනාව කරන්න. ඉතින් දැනටමත් කරන යාළුවන්ට මං ගොඩාක් ගෞරව කරනවා. ඒ වගේම මේ වෙනකොට ඒක එච්චර හිතුවේ නැති කට්ටිය ඉන්නවා නම් ඔයාලගිනුත් මගේ ආදරණීය යාළුවන්ගෙන් මං ඉල්ලනවා ඔයාලත් ඒක කරන්න අත් දෙක වැඳගෙනම පින් අනුමෝදනා කරන්න. ඒ වගේම මේ රෝගියා කරපු පින් බලවත් වෙන්න කියලා ඉල්ලන්න. ඒ වගේම අපේ පිනුත් එයාට අනුමෝදන් කරලා ඒ ජීවිතේ රැකගන්න කියලා ආශිර්වාද කරන්න. ඒක ගොඩක් හොඳ දෙයක්. අපේ හිතටත් හොඳයි. අනිත් එක පින් දෙන්න පින් වැඩි වෙන එකයි වෙන්නේ. කවදාවත් පින් අනුමෝදනා කරා කියලා පින් අඩුවීමක් වෙන්නේ නැහැ. ඒ කතාව අතරතුරම අපි ආවා ජූ එක ළඟට. කාපාකින් එකක් නම් තිබුණ නැහැ, නිකන් පාරායින තමයි දාලා ආවේ. ඉතින් ටිකට් එක මං හිතන්නේ රුපියල් 250යි. මං ඇතුළට ගියා. ගියාට පස්සේ ඇත්තටම මේ සත්තු ඉන්න විදිය දැකලා මට මාර දුක හිතුණා. මට අර හම්බන්තොට බර්ඩ් පාක් එකේ තිබ්බ ඒ හැඟීම පොඩ්ඩක්වත් ආවේ නැහැ. මූඩ් ෆික්ස් වෙන්න කියලා හිතාගෙන මමයි සචිතුයි අයිස්ක්‍රීම් එකකුත් කෑවා.
ඒ වුණාට මං ආස නැහැ එතනට මං දන්නේ මොකද්ද කියලා සත්තු හිටියේ නිකන් අවුලෙන් වගේ මට හිතෙච්ච විදිහට හරිම නිකන් එයාලගේ සාමාන්‍ය ජීවන රටාව නැහැ වගේ දැනුණා සමහර සත්තුන්ගේ ඒ වගේම තිරිසන් අපායේ තියෙන භයානකකම තේරුම් ගත්තා ඉතින් ඇත්තටම ඔයාලා පිළිගන්න පැයක් නම් කොහොමත් හිටියේ නැ මං දැක්ක එකම කට්ටිය මේ අලි ටික විතරයි නිකන් හැපි එකේ හිටපු ඒත් ඒගොල්ලෝ අතුර ඉන්න හින්දා වෙන්නේ නැති ඒගොල්ලෝ නම් නට නට හිටියා අනිත් හැම සතෙක්ම එක්ක නිදාගෙන එක්ක ඉන්න විදිහටම ඔහේ හිටියා මට පොඩ්ඩක්වත් ආසෙ හිතුන්නේ නැහැ එතනට මං හිතන් හිටපු විදිය හරියටම හරි කියලා හිතනවා මං ඇත්තටම හිතුවා ඔය එක එක ආටිකල්ස් එහෙම කියවද්දි මොකද මේ සමහර දැන් ඔය රිලව් එහෙම හිටියා වඳුර එහෙම හිටියා එයාලට ලොකු කූඩු තියෙන්න බෑ ඒත් නෑ ඒ සාමාන්‍ය කූඩු අර චූටි චූටි දැල් ගහපු මං ආසුන එකම දේ තමයි වෙන්න මෙයා එයාව බලාගන්න එක්කිරාට හොඬ වලින් කතා කරනවා අයි එන්නකෝ අයි චුට්ටක් එන්නකෝ අයි මට කෑම මොන හරි දෙන්න වගේ අන්න එහෙම කතා කරනවා මං ආසුන එකම තැන තමයි මේ අලිය හිටපු තැන ඉතින් මේ මෙයාගේ වැඩේම මෙයා බලන්න මේගොල්ලන්ට පුදුම විදිහට තේරෙන්නේ මේ එතන ඉන්න කෙනා වාඩි වෙලා හිටියේ ඊට පස්සේ එයා බැරිම තැන එයාට ඔන්න කන්න උග්ගස් ටිකක් ගෙනත් දැම්මා හැබැයි මේ අලියෙන් මෙච්චර ළඟට මෙහෙම උඩ ඉඳන් මම දැක්ක පළවෙනි වතාව මට මං හිතුණා දැන් මෙයාලට නම් ලොකු අවුලක් නැතුව ඇති ඒගොල්ලන්ව ඒ දේවල් කරනවා ඇති අර කූඩු වල ඉන්න අය නම් ඇත්තටම පව් කියලා හිතුණා මම පොඩ්ඩක්වත් ආසුන්නේ නැහැ මෙතනට ඒ නිසා පැයක්වත් ගියේ නැහැ මං කිව්වා මට එළියට එන්න ඕනේ යන්න ඕනේ මට මෙතන ඉන්න බෑයි කියලා ඉතින් ඒ පැයෙත් මං නම් හිතන පැයක්වත් හිටියේ නැහැ විනාඩි 40ක් වගේ ඉඳ ඇති ඒ ටිකේ වෙලාවෙත් වැඩියම මම හිටියේ මෙන්න මෙතන මම මේගොල්ලෝ දිහා බලන් හිටියා එතකොට මෙයාව නම් මට හරි ආදරේ හිතුණා මෙයා දිහත් මං උඩට වෙලා බලන් හිටියා ඊට පස්සේ බලපු හැම දෙයක්ම හරිම මට තේරෙන්නේ නැහැ කිසි මේ සත්තු නිකන් හරිම නිකන් මට ඒක හරිම අමාරුයි මං ඇත්තමයි මං ආය යන්නෙත් නැහැ කොහොමත් මේ මට කිසිම සතුටක් තිබුණේ නැහැ මොකද හරිම චූටි කූඩු කිසිම නැහැ හැම සතෙක්ම නිකන් අප්සෙට් එකේ වගේ හිටියේ සමහර විට ඒගොල්ලෝ කෑම කාලත් දන්නේ නැහැ අර කිසිම ඇක්ටිව් ගතියක් නැහැ සමහර විට ඕගොල්ලොන්ටත් මේ එක්ස්පීරියන්ස් එක ඇති මන් දන්නේ මම මේ කියන දේවල් හරිද වැරදිද කියලා මොකද මම සත්තු ගැන දන්නේ නැහැ මට ඒ වුණාට මන් දන්නේ මං ආසුන්නේ නැහැ ඊට පස්සේ අපි එළියට යන්න කියලා එක්සිට් එක හොයාගෙන එනකොට සීබව දැක්කා. එයා මං හිතන්නේ කෑම කාලා අර අපේ ජනතාවට පෙන්නන වෙලාවක් තියෙනවනේ ඒගොල්ලන්ගේ. ඒකට එක්කගෙන යන ගමන් ඉතින් එයාට නම් දෙන්නේ තුන් දෙනෙක් දාලා තිබුණා එයාව හුරතල් කරනවා, එයාට ආදරය කරනවා, එයාව ෆොටෝ ගහනවා, එයාව චූටි දරුවෙක් වගේ බලා ගන්නවා. මට හිතරම් මෙයාට තියෙන සැලකිල්ල අනිත් හැමෝටම තිබ්බනම් කොච්චර හොඳයිද කියලා. ඉතින් එහෙම මන් දන්නේ නැහැ ඒක එහෙම වෙන්නේ කොහොමද කියලා. එනට ඉතින් මං හිතන්නේ මේක මෙයා කරන් ආපු පින වෙන්නේ නැති හැම දෙයකම ඇතුළාන්තයේ තියෙන අපි කරන කුසල් සහ අකුසල් සතෙක් වෙලා හිටියත් ඉපදුනත් මෙයා ආදරේ ලබන්න පින් කරලා තියෙනවා. ඉතින් ඒකයි සමහර සත්තු චූටි කෝඩුවක හිර වෙලා ඉඳිද්දි මෙයාව ජනතාවගෙන් ඒ වගේම මේ මේ ZOO එකේ කට්ටියගෙන් හැමෝගේම ආදරේ ලබාගෙන මෙහෙම ඉන්නේ. ඉතින් එතනක් තියෙන්නේ පිනයි පවයි කියන දෙක කියලා මම තේරුම් ගත්තා. ඉතින් මමත් චුට්ටක් යාව බැලුවා. එයා නම් ඇත්තටම හරි හුරතල්. මොකද ඉතින් හුරතල් කළා ආදරෙන් හදනකොට ඕන සතෙක් හුරතල් වෙනවනේ. ඇත්තම ඉතින් මෙයා නම් චූටිම චූටි බබෙක් වගේම තමයි. මං ටික වෙලාවක් එයා දිහා බලන් හිටියා. දැන් ඉතින් එයාව එක්කගෙන යනවා අපේ ආපු අයට මෙයාව පෙන්නන්න. හැබැයි මම මෙතන හරීම නිදහසේ සැපට සනීපට ඉන්නවා දැක්ක එකම දේ තමයි මේ ලස්සන ලොකු ගස්වැල්. ඇත්තටම මට වෙලාවකට හිතුණා මේක ZOO එකක් නොකර උද්‍යානයක් කරා නම් හරිම හොඳයි කියලා වෙලාවකට. අනේ ඇත්තටම මම
මේ දේවල් මගේ අදහස් මේ ඔක්කොම මට කිසිම බලපෑමක් නැහැනේ කාගෙන්වත් ඒ නිසා මං මගේ හිතට එන දේ කියන කෙනෙක් මන්දා ඒකෙන් හිත රිදෙනවද කාට හරි වැරද්දක් වෙනවද කියලාවත් මට තේරෙන්නේ නැහැ නමුත් මම මගේ channel එකේ කරන vlogs වලින් මගේ හිතට එන අදහස් තමයි මම ප්‍රකාශ කරන්නේ සමහර විට ඒවා වැරදි වෙන්නත් පුළුවන් හරි වෙන්නත් පුළුවන් ඒ නිසා කාගේ හරි හිත රිදෙනවා නම් මට සමා වෙන්න හැබැයි මගේ යාළුවෝ මාත් එක්ක එකතු වෙලා ඉන්න අයත් ඔක්කොම මං වගේ හිතන නිසා මං හිතන්නේ ඒක කාගේවත් හිතක් රිදෙන්නේ නැහැ ඉතින් එළියට යන්න කියලා හිතුවාට සචිත් කිව්වා යන් යන් පොඩ්ඩක් මෙතන තියෙන මේකත් බලලෙමු කියලා අර සර්පය ඉන්න ගුහාවට එක්කන් ගියා මේ මොකද මම සර්පයන්ට ආදරෙයි මම කාටවත් මරන්නවත් දෙන්නේ නැහැ සර්පයන්ව අපේ වත්තටත් නිතරම එනවා ඒ හැමෝම මම එයාලා ආපු විදිහටම එයාලට යන්න ඇරලා මගේ පාඩුවේ ඉන්නවා ඒගොල්ලෝ එයාලගේ පාඩුවේ ඇවිල්ලා යනවා මෙන්න මේ කුණකට කියන එක කෙනා නම් අපේ ගෙදරට නිතරම එනවා අපේ කොරටුවෙත් මේ ළඟදී හිටියා ඉතින් බොහොම පරිස්සම් වෙන්න ඕනේ හැබැයි ඉතින් මේක ඒගොල්ලොන්ගෙත් ලෝකේ ඒ නිසා මෙයාලව මරන්න අරකයි මෙන්න මෙයත් මේ ඇහැටුල්ලා කියන එක්කෙනා එයත් ඉතින් අපි ගෙදර ඉඳලා තියෙන ওই ගස්වල ඒ වුණාට මන්නම් මරන්නෙත් නැහැ හැබැයි මහ ගොඩක් නෙවෙයි ඉඳලා හිටලා මං එහෙම දැකලා තියෙනවා හැබැයි මේකේ අර මේ ගුහාවස්සේ හිටපු ලොකු ලොකු සත්තු දැක්කම නම් මම බය වුණා මං එහෙම මෙලියට ආවා අනේ මට නම් බෑ ඌව බලන්න කියලා අර ලොකු ඇනකොන්ඩල එහෙම හිටියේ උන්ට නම් මං බයයි බය නෙමෙයි මොකද්ද මන්ද මට කියන්න තේරෙන්නේ නැහැ ඉතින් කොහොම හරි ඉතින් මං ආස උනේ නැහැ zoo එකට ඒක තමයි කෙටියෙන්ම කියන්න තියෙන්නේ මං ආස නැහැ පොඩ්ඩක්වත් zoo එකට කොහොම හරි ඔළුවත් කරදරයි වගේ දැනුණා ඊට පස්සේ අපි ඉක්මනට අපේ ඊළඟ වැඩේට ගියා ඊට පස්සේ අපි ගියේ චයිනා මාට් එකට කොල්ලපිටියේ සුපර් මාකට් එක උඩ තියෙන මේක මන් දන්න විදිහට ටිකක් පරණ කඩයක් හැබැයි අලුත් අලුත් දේවල් ගොඩාක් තිබුණා මං කලින් ගිය පාරට වඩා ඉතින් මට ඕන වෙලා තිබුණා හැම දෙයක්ම වගේ මේ ෂොප් එකේ තිබුණා විශේෂයෙන්ම මට සුෂි හදන්න ඕන කරන හාල් එකයි ජස්මින් හාල් එකයි එතකොට මිරිස් කුඩු වගේ කොයි ඔය වගේ කීපයක්ම තිබුණා හැබැයි ඊට වඩා දේවල් අපි මෙතනින් ගත්තා එක එක සෝස් වර්ගත් මට ඕන වෙලා තිබුණා ඒවත් මං ගත්තා හැබැයි මෙතන පොඩි ප්‍රශ්නයක් තියෙනවා මෙතන එකකවත් ඒ ප්‍රොඩක්ට් එකේ මිල සඳහන් වෙලා තිබුණේ නැහැ අනිත්තේ තමයි ඔක්කොම තිබුණේ චයිනීස් අකුරු වලින් ඉංග්‍රීසි අකුරු පොඩ්ඩක්වත් නැහැ මේගොල්ලෝ මේකේ රාක්කේ නිකන් පොඩි ලේබල් එකක් ගහලා තිබ්බට ඒ අදාළ ලේබල් එක නෙමෙයි ඒක නිකන් අර වැරද්දෙන් බේරෙන්න වගේ ගහලා තිබුණේ ඉතින් මේ කිසිම බඩුවක අපි කූඩිට දාගන්නකොට මිල සඳහන් වෙලා තිබුණ නැහැ රැක්වල ගහලා තිබ්බ මිලක් ඒක හැබැයි ඒ අදාළ ප්‍රොඩක්ට් එකේ නෙවෙයි මොකද අපි ගිහින් බැලලා මේක මේ ගාන්ද කියලා ඇහුවම නැහැයි කියලා කියනවා මෙන්න මේ සෝස් බෝතලේ නම් මං ගිහින් හැවුවා රුපියල් 2500යි කියලා කිව්වා ඒක නම් මම ගත්තා මොකද මට ඒක ඕන වෙලා තිබ්බ සෝස් එක ඉතින් මෙතනට ඕගොල්ලෝ බඩු ගන්න එනවා නම් ඒ ගණන් ගැන නම් චුට්ටක් සැලකිලිමත් කමින් ගන්න මොකද නැත්තම් ගොඩක් ගාන අපි වැඩිපුර වියදම් කරන්න පුළුවන් අනිත් එක අපි ගේන මුදල මදි වෙන්නත් පුළුවන්නේ ඉතින් සචිත් නම් එයා ආස ආස දේවල් ගොඩාක් ගත්තා මම ඉතින් ගන්න දුන්නා මොකද ඉතින් එයා ආස දේවල්නේ ඉතින් කොහොම හරි අපි සාමාන්‍ය බඩු ටිකක් තමයි ගත්තේ සාමාන්‍ය පොඩි බෑග් දෙකකට වගේ හැබැයි අපිට බිල් එක නම් ගියා රුපියල් 27000ක් විතර ඇත්තටම ගාන වැඩි ඒ වුණාට ඉතින් කරන්න දෙයක් නැහැ මේ බඩු අපිට වෙන තැනකින් හොයාගන්න වෙන්නේ නැහැනේ අනිදේ තමයි මේකේ ඕනේ හිටපු ලේඩි චුට්ටා කාඩම්බර පාටයි මේ එයා වැඩි අපි කාවත් නිකන් එයාගේ කස්ටමර්ස්ලා කියා කරන්න නැති විදිහට තමයි හිටියේ ඒකට හරියන්නේ මේ චූටි නංගි හිටියා එයා අපේ එක්කෙනෙක් යා හරිම හොඳ ළමේ මේ ඉතින් අපි අපිට අවශ්‍ය කරන බඩු ටික ඔක්කොම අරගෙන
තව අනවශ්‍ය බඩු ටිකකුත් ඇත්තටම ගත්තා සචිත්ගේ ආසාවට ඒවත් අරගෙන අපි කොහොම හරි මෙතනත් විනාඩි 40ක් විතර රැඳුණා ඉඳලා අපේ මේ ෂොප් එකේ වැඩ ටිකක් කරගෙන අපි ආවා මම මේ චයිනීස් මාට් එකේ මොනවද ගත්තේ කියලා අනිවාර්යයෙන්ම මේ බ්ලොග් එකකින්ම ඔයාලට පෙන්නන්නම් මොකද ඔයාලා ආස ඇති ඒවා බලන්න ඊට පස්සේ මං සජෙට් කිව්වා බඩු ටික කායකට දාන්න කියලා මම පොඩ්ඩක් සුපර් මාකට් එක පැත්තේ ගියා මොකද ලස්සන ලස්සන එළවලු පළතුරු තිබුණා හැබැයි අර චයිනීස් මාට් එක වගේම තමයි මෙතන බඩු ගොඩක් ගණන් කියලායි මට හිතුනේ විශේෂයෙන්ම මේ නස්නාරා මේ කිලෝ එකක් හරි ඕ කිලෝ එකක් රුපියල් 1000ක් කියලා කිව්වා ඇත්තටම මේ අපේ කුරුණෑගල පොලේ නම් මේවා හරිම ලාභයි ඉතින් මෙතන තිබු ගොඩාක් පළතුරු මේ හොඳ ෆ්‍රෙෂ් හොඳ ඒවා තිබුණා නමුත් සෑහෙන මිලයි ඒකට ගොඩක් හේතුව වෙන්නේ මෙතනට ෆොරිනර්ස්ලා තමයි ඇවිත් හිටිය ගොඩක් ඉතින් ඒවත් එක බලද්දි ඒ ගණනුත් යනවා ඇති මම ඉතින් දන්නේ නැහැ මට තේරිච්ච දේ තමයි ටිකක් අනිත් තැන් වලට වඩා මිල වැඩි ඒකට හේතුව අනිවාර්යයෙන්ම මේ ෆොරිනර්ස්ලා එන හින්දා වෙන්න ඇති කොහොමාරිතින් මං ඇවිද ඇවිද ඉන්නකොට සචිත් කායකට ඇවිල්ලා ආයේ මාව හොයන්න ගිහිල්ලා තිබුණා. ඉතින් මේ ඔය ඉතින් මට බැන බැන එනවා කොහේ යනවද මන් දන්නේ නැහැ කියලා. මේ වෙනකොට නම් වෙලාව මං හිතන්නේ 12 හරි 12 මාර හරි වුණා. ඉතින් උදේටත් ලොකු දෙයක් කෑවේ නැහැ අපි. ඒ නිසා බඩගිනි මම දවස් දෙකකට විතර කලින් කින්ස්බරි හොටෙල් එකේ හාබර් කෝට් එකට රිසර්වේෂන් එකක් දාලා තිබ්බේ ලන්ච් එකට. ඉතින් ඒකේ ලන්ච් එක 12 ඉඳන් 3 වෙනකන්නේ තියෙන්නේ. ඉතින් දැන් කතා වුණා අපි හිතපු නැති විදිහට අපිට සූ එකෙන් ඉක්මනට එන්න වුණා නම් ඉතින් වෙලාව ඉතුරු වුණා. නැත්තම් මං හොටෙල් එකට කියලා තිබ්බේ අපි එකට තමයි එන්නේ කියලා. ඉතින් අපි දෙන්න කතා වුණා දැන් බඩගිනිත් ඉන්න හින්දා අපි දැන් කෙලින්ම ගිහිල්ලා මේ හොටෙල් එකෙන් කැම කාලා ඊට පස්සේ අපි අපේ අනිත් වැඩ ටික කරගමු කියලා. ඉතින් කොහොම හරි 12 මාර විතර වෙනකොට අපි හොටෙල් එකට ආවා. ඉතින් හොටෙල් එකේ මං හිතන්නේ බුෆේ එක ඕපන් කරන්නේ 12ටනේ. එතකොට ඉතින් වැඩි ඒ වෙනකොට නම් සෙනඟ හිටියේ නැහැ. අපිට රිසර්ව් කරලා තිබෙන මෙන්න මේ මේ පාර පේන මේ ටේබල් එක එතන හරි ෂෝක්. හැබැයි ටිකක් රස්නේ යවව වදින නිසා හැබැයි ටික වෙලාවක් ගියාම ඒගොල්ලෝ බ්ලයින්ඩ් එකක් දාලා ඒක වැහුවා. මං ඉතින් හැබැයි බුෆේ එක නම් වීඩියෝ කරන්න ගියේ නෑ මට හරි ලැජ්ජයි එහෙම. ඉතින් අපි ඉතින් බෙදාගෙන කෑවා.
රසා ඉතින් අවුලක් නැහැ බඩපිරෙන කෑව ඉතින් මේ මගේ මේන් කෝස් එක හැටියට මම මේ ඇත්තට මේකේ අර ඇපිටයිසර් ස්ටාර්ටර් ඕ මේන් කෝස් ඒවා මේව මුකුත් බැලුවේ නැ හිතිච්ච වෙලාවට ගිහින් ආස ආස දේවල් බෙදාගෙන කෑවා හැබැයි මෙයාලගේ ප්‍රිවිලේජස් ගන්නකොට නම් මේ අනිවාර්යයෙන්ම පේ කරලා ගන්න ඕනේ ඒක අර අපේ බුෆේ එකට එන ගානට ඇඩ් වෙන්නේ නැහැ ඉතින් මම අර එක එක ඒවා කෑවට පස්සේ මට හරි උමනාවක් තිබුණා ලයිම් දාලා මොන හරි බොන්න ඉතින් ඒකක් මම ඕඩර් කරලා පීලා තමයි මං ආසම උනේ ඩෙසර්ට් වලට ඩෙසර්ට් නම් මාරම රසයි බොරු කියන්න ඕනේ මාර ෆ්‍රෙෂ් ඒ කියන්නේ සමහර බුෆේ වල අර කේක් කෑලි එහෙම ටිකක් අර ටිකක් හයි වෙලා වගේ තියෙනවනේ හැබැයි ඉතින් ඔක්කොම පැත්තකින් දාලා අපේ මහත්තයාගේ ඩෙසර්ට් එක බලන්නකෝ එයා කොහෙ ගියත් එයාට ආවේනික වෙච්ච කෑම ටිකක් තමයි එයා කන්නේ ඒ ඔය එයාගේ තිබුණේ ගස් ලැබුයි කෙසෙලුයි අන්නේම පළතුරු ටිකක් අච්චර ලොකු ඩෙසර්ට් තිබුණ තැන ආස ආස ඕන දෙයක් තිබ්බ තැන එයා පළතුරු තමයි කෑවේ ඒකට මම කේක් පෙරේදී අම්මෝ එතන තිබ්බ පුඩින් ජාති මට දැනුත් ගිහින් කන්න තියනවා නම් කියලා හිතුණා ඇත්තටම මට ආස හිතුනේ ඩෙසර්ට් කෝන් එකට ඊට පස්සේ මං ගෙදරට එතනින්ම කේක් ගත්තා කේක් අරගෙන ඉතින් අපේ ඊළඟ වැඩවලට ගියා ඊට පස්සේ අපිට තිබුණේ සචිත්ට ඇඳුම් වගේක් ගන්න තිබුණා සචිත්ට ඇඳුම් ගන්නවයි කියන්නේ මටත් ඇඳුම් ගන්නවයි කියන එක අපි මුලින්ම ගියේ වන් ගෝල් ෆේස් මෝල් එකට ගිහිල්ලා චුට්ටක් ඇවිද්දා ඇවිද්දාට පස්සේ සචිත්ට හරියනවයි කියන ඇඳුම් නම් එතන තිබුණ නැහැ මොකද එයාට ඕන වෙලා තිබ්බා එයා ආස කරන ටී-ෂර්ට්ස් වගේක් ඒක ඩිලිගන්ස් එකේ තමයි තියෙන්නේ ඉතින් අපි හිතුවාට වන් ගෝල් ෆේස් මෝල් එකේ ඩිලිගන්ස් එකක් තියෙයි කියලා ඇත්තටම තිබුණේ නැහැ ඊට පස්සේ අපි Google Map එකේ දාලා බලද්දී ඩිලිගන්ස් තියෙන්නේ මරිනා මෝල්ස් වල ඊට පස්සේ මට වන් ගෝල් ෆේස් එකෙන් මෙන්න මේ පොඩි පිඟානක් ගත්තා ඒ පිඟාන නෙළුම් කොලේ හැඩයේ තිබ්බ පිඟානක් ඒක අරගෙන අපි එතනින් ෂොපින් කරන්න නැතුව දැන් කෙලින්ම යන්න හදන්නේ මරිනා මෝල්ස් වලට මේ වෙනකොටත් මං හිතන්නේ ගොඩක් හවස් වෙලා අපිට වෙලාව යනවා තේරුණේවත් නෑ හවස් වරුවේ ඉතින් අනිතක වැස්සත් එක කොහොමත් නිකන් අඳුර වෙන පරිසරේ ඇත්තටම ඩිලිගන්ස් එකේ මං අඳින විදිහ ඇඳුම් ගොඩාක් තියෙන ෂොප් එකක් තමයි ඩිලිගන්ස් එක. ඉතින් මටත් ආස ඇඳුම් දෙක තුනක් ගත්තා. සචිත්ටත් ඕනේ කියලා හිතපු හැම ඇඳුමක්ම මෙතන තිබුණා. ඉතින් ඒ ටිකත් අරගත්තා. ඉතින් මට ලස්සන ස්කර්ට්ස් වගේක් ඕන වෙලා තිබ්බා නෝමල් අඳින්න. ඉතින් මට ඒ ස්කර්ට්ස් දෙකත් ගන්න පුළුවන් වුණා. ඇත්තටම ඉතින් ඕන බඩු ටික ගන්නකොට වෙලාව යනවා තේරුණේවත් නැහැ බලද්දි ටිකක් රෑ වෙලා ඒ මදිවට එදා කොළඹට පුදුමාකාර වැස්සක් තිබුණේ කොරඹ පාරවල් ගොඩාක් යට වෙලා තිබුණා
ඉතින් අපේ ඉතුරු වැඩ ටික ඔක්කොම අපි පස්සේ දවසක කරගන්නවා කියලා හිතලා ටක් ගාලා අපේ ගෙදරටත් ගිහිල්ලා කේක් ටිකක් දීලා කොහොම හරි අපි රෑ 10 විතර වෙනකොට ගෙදර ආවා. ඉතින් මම පොරොන්දු වුණානේ ඕගොල්ලන්ට ඊයේ චයිනා මාට් එකෙන් ගත්ත බඩු ටික පෙන්නනවයි කියලා. ඉතින් බලන්නකො මං එකින් එක ඕගලන්ට පෙන්වන්නම් මම මොනවද ගත්තේ කියලා. මේකේ ගොඩාක් තියෙන්නේ මං වැඩිය ප්ලෑන් කරන් නැතුව ගත්ත බඩු. මට ඕන වෙලා තිබුණේ හාලුයි මේ සෝස් වර්ග දෙක තුනකුයි විතරයි. ඒwidetilde එතනට ගියාම මේවා දැක්කම ආස හිතිලා තමයි ගත්තේ. අනිත් එක සචිතත් කිය නිසා එයාත් ආස ආස දේවල් ගත්තා. ඉතින් මේ ටිකට අපිට රුපියල් 27000ක් ගියා. මං ඇත්තටම මේ වගේ ගණන් දන්නේ මේ ලොකු සෝස් බෝතලේට විතරයි. ඒක විතරයි 2500යි කියලා දන්නේ. අනිත් ඒවා මට තේරුණෙත් නෑ. මේ හාල් නම් මට මතක හැටියට කිලෝ එකක් රුපියල් 2000 කොහෙද. මෙන්න මේ ටික නම් සචිත් ගත්තේ. මේක මං හිතන්නේ පෝක් එකක්ද කොහෙද. අනේ මන්දා මේක මට හිතෙන්නේ ඒ වගේ එකක් තමයි. ඉතින් මේක සචිත් ගත්තේ. මේකයි අනිත් මීට් එකයි ඒ දෙකම සචිත් තමයි ගත්තේ. මං හිතන්නේ මේක නිකන් අර ඒගලොන්ගේ සෝයා සෝස් දාලා එහෙම නිකන් වේලපු වගේ එකක්. මේකත් ඒ වගේ. මේකත් නිකන් මොන හරි සෝයා සෝස් එකක් හරි මොකක් හරි දාලා හොඳටම වේලලා තියෙන්නේ. ඉතින් මට හරි පුදුම හිතුණා මේ වගේ කෑම ඉතින් තියෙනවනේ. අනිත් දේ තමයි මෙන්න මේ සොසේජස් කරල් දෙක. මට හිතා ගන්නත් බැරි වුණා මේවා ඉතින් සාමාන්‍යයෙන් අර අපි සොසේජස් තියන්නේ ෆ්‍රිජ් එකේනේ. මේවා නිකන් බොක්ස් එකක දාලා තිබ්බා මේකෙන් කාට හරි ගහන්න හරි පුළුවන්. ඉතින් ඒ දෙක නම් මං ගත්තේ ආස හිතිලා අපි බලමු ඉතින් මොනාද එකෙන් හදන්න පුළුවන් කියලා. මේ තියෙන කොරියන් රාමෙන් නූඩ්ල්ස් දෙකක් මගේ ළඟ රාමෙන් නූඩ්ල්ස් තියෙනවා. නමුත් මේ කබ්‍රානා කියන ෆ්ලේවර් එකයි මෙන්න මේ ෆ්ලේවර් එකයි තිබුණද කියලා මට මතක නැහැ. අරක නම් කොහොමත් තිබුණේ මේක නිකන් තිබ්බත් වගේ මතකයි. ඉතින් මං මේ පැකට් එකක් ගත්තා. ආය මේ තියෙන්නේ චයිනීස් මිරිස් කෑලි එකක්. මේක ගොඩක් සැර නැහැ අපේ මිරිස් වගේ. ඉතින් ඔය තායි කෑම එහෙම හදද්දි ගන්න ඕන නිසා ගත්තා. ආය මේක නම් සචිත් අරන් තියෙන්නේ මේ පම්කින් සීඩ්ස්. ගෙදර මගේදී තිබුණත් එක්ක එයා ඒක ගත්තා. ආයෙත් මං ගත්තා මෙන්න මේ චිලි පේස්ට් ටික. මේකට නිකන් පීනට්ස් වගේ දාලා නිකන් අපි හදන චිලි පේස්ට් එක වගේ නෙමෙයි. මේක ටිකක් අර චිලි ඔයිල් කියන එකටත් වගේ යනවා. ඉතින් මං ඒකට ආස හිතලා ගත්තා. මේ තියෙන්නේ මේ සෝස් එකට හැබැයි කියන්නේ මැගි සෝස් කියලා. මන් දන්නේ නැහැ මොකද්ද ඒකට හේතුව කියලා. මේකෙන් අපිට පුළුවන් අපේ තියෙන නෝමල් නූඩ්ල්ස් රාමෙන් වගේ රසට හදාගන්න අර ඒ කලර් එකට. ඉතින් මේක රුපියල් 2500යි. ඒකේ ගාණ මම දැනගත්තා. මේ තියෙන්නේ බතල වලින් හදපු නිකන් ග්ලාස් නූඩල් එකක් වගේ එකක්. මට හරි ආසයි මේක හදන්න. මං අනිවාර්යයෙන්ම ඔයාලත් එක්ක ෂෙයා කරගන්නම් මේක හදන රෙසිපි එක. මට ඕනේ මේ කෑම ඔක්කෝම අපේ රසට හදාගන්න. අර ලොකු ලොකු දේවල් කරන්න නැතුව අපේ රසට හදාගන්න. ඉතින් බලමු අපි ඒ විදිහට හදාගන්න පුළුවන්ද කියලා. ඉතින් මම මේ බතල වලින් හදපු නූඩල් එකක් ගත්තා. ආය මේ තියෙන්නේ ග්ලාස් නූඩල්. මේවත් මම ගත්තා මේ ඔය එක එක කෑම හදන්න. මං ඇත්තටම ග්ලාස් නූඩල්ස් කාලා තියෙන්නේ ඔය රෙස්ටෝරන්ට් වලින් විතරයි. මම හදලා කාලා නැහැ. ඉතින් මං හීනියට තියෙන එකකුයි මේ වගේ නිකන් පටිපටි තියෙන එකකුයි දෙකක් ගත්තා.
आयतन तिबुना मे नूडल्स निकां कीरा लगान इति मेक निकां मटी तेने राइस नूडल लेकाक्वागे मट आस इतला मां एकात गाता दें अर सोस एक तीयन निसा अपिट मेवा आस आस विधियट हदा गान पुलुवा ईट पास आयतिबुना रामेन नूडल्स वगेम मेन मे लूस एक मेक हरियटम रामेन नूडल एकेर रसकारक मुकुत नैतु हदन इति मेक मंग आस हित मेकिंग हतरा मम गता मट आसाई मेक लंका विधिट हदल बला अनिवार्य मंगल तेक्केलाम ये नूडल्स हदाने मेतीने शुशी हदन हाल मल्ल गेनादून मे किम कोल गोडाक तीनो मगेलांग मुनवत हदा गन्न बेरुना मे हाल्लेक नेतु इतिंग मंग एकिंग किलो देखा गत्ता मट मतक हटियट मे किलो देखट रुपया हार दाहक वितर वगे गिया मेक निकांग हरियट मे अपे सुदु केकुलु हाल्लेक वगे नमुत दैम मम्मी वीडियो एकट वॉइस करनकोट मम मेकिन चुट्टक हदला बलला तिब्बा हरिम सुवंदाय अमुतु रसक तियेनवा मन माराजा ये हालट एट मेक गुडक विनस रसक्ति इट पास मंगत्त मे जेस्मीन हालेक जेस्मीन की हालेक मेकत् उयाति गुडाक सुवंदायलो एनिसा तमा जेस्मीन की आने अब मन ताम मे हालेकना उयला नह इट पास मट वाला अंतिम पेना तीयने मे कोन स्टार्च की एक दें कोन फ्ला निमे कोन फ्ला हदाने थानिकरे तिरिंगु एटें एत मेक हदाने अरे तिरिंगु एटे कानकोट मैत्तें तीयनवाने अरे सुधु पाटे का अरे सुधु पाट निका कैलक वगे तीयने टीका किरी रहा अन्ने सुधु पाटे केंग तमाई मेक हदाने एनिसा मेक चुट्टा गान वैडी अनित्ते का कोन फ्ला एक वगे निमे मार में विधियेट तीक्वेनवा यान कल मेकअप पेनल मे अन्नाको मे नेलुंकोले हेडे पिंगान गति मंग वन गोल फेस के गान रुपया देद हकोना एह नंगी मंग अदर गिहिंग एन दायत इक्मेंट सदट हम वेमो मंगिहिंग एन कंग परसम सतटे इन्नोने ओयाला हेमोटम तेरवा सरनाय सुपदवसा।